Right, ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්නේ fastestම economic data release කරන economic calendar එක මොකක්ද කියලා. ඉතින් විශේෂයෙන් fundamental traders ලා විදියට ඔයාලට macro economic data releases වැදගත් වෙනවා sentiment shifts වලට trade කරන්න. ඉතින් high probability data driven trade setups හදාගන්න ඔයාලට මේ economic calendar එකේ ඉකොනොමික් ඩේටා කොච්චර ඉක්මනට රිලීස් වෙනවද කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා මම තීරණය කරා ඉකොනොමික් කැලෙන්ඩර්ස් හතක් මේ ඉකොනොමික් කැලෙන්ඩර්ස් හතම ෆ්‍රී ඉකොනොමික් ඩේටා රිලීස් කරන කැලෙන්ඩර්ස් හතක්. ඉතින් මේ හතම දැන් අද ලංකා වේලාවෙන් 8යි කාලට තව විනාඩි 4කින් US මැනුෆැක්චරින් ඩේටා රිලීස් වෙනවා මැනුෆැක්චරින් PMI ඩේටා. ඉතින් මේ PMI ඩේට මොන එකොනොමික් කැලෙන්ඩ එකේද ඉක්මන්ටම පෙන්නන්න කියලා තමයි අපි මෙතනදී කම්පෑ කරන්න යන්නේ. ඉතිං මෙතනදී මම ඉස්සල්ලම අරගෙන තියෙනවා ඉන්වස්ටිං.com ලගේ එකොනොමික් කැලෙන්ඩ එක. ඉතින් මේක ගොඩක් ට්‍රේඩර්ස් අතර ෆේමස් එකොනොමික් කැලෙන්ඩ එකක් ඉන්වස්ටිං.com. මේ කැලෙන්ඩර්ස් හතම ෆ්‍රී තමයි වලට ඩේට රිලීස් කරන්නේ. ඉන්වස්ටිං.com කැලෙන්ඩ එකට පස්සේ ඔයාලට තියෙනවා ෆොරෙක්ස් ලයිව් ලගේ ඉකොනොමික් කැලෙන්ඩ එක. ඉතින් මේක ට්‍රේඩර්ස්ලා අතරේ ගොඩක් ෆේමස්ම ඉකොනොමික් කැලෙන්ඩ එකක් නෙමේ. නමුත් මෙයාලගේ ඉකොනොමික් කැලෙන්ඩ එකෙත් ඩේටා යම්තාක් දුරකට අනිත් ඉකොනොමික් කැලෙන්ඩර්ස් වලට වඩා ස්පීඩ් කියලා මට කීප දෙනෙක් කිව්වා. ඉතින් මම පෞද්ගලිකව ෆොරෙක්ස් ලයිව් ඉකොනොමික් කැලෙන්ඩ එක නම් මීට කලින් පාවිච්චි කරලා නැහැ. නමුත් ස්පීඩ් කියපු නිසා මම ඒකත් එකතු කරගත්තා කම්පෙයා කරලා බලන්න අනිත් එකොනොමික් කැලෙන්ඩර්ස් එක්ක සැසඳුවම කොච්චර ඉක්මනට ෆොරෙක්ස් ලයිව්ලා ඩේටා රිලීස් කරනවද කියලා අපිට මෙතනින් දැන් බලාගන්න පුළුවන්. ඊළඟට මම අරන් තියෙනවා බ්ලූම්බර්ග් මාකට්ස් ලගේ ඉකොනොමික් කැලෙන්ඩ එක. ඔයාලට පේනවා ඉතින් යාලගෙත් මැනුෆැක්චරින් PMI එක මෙන්ෂන් වෙලා තිනවා. ඉතින් ගොඩක් මේ බ්ලූම්බර්ග් මාකට්ස් ඉකොනොමික් කැලෙන්ඩ එක ඉන්වෙස්ටිං.com ඉකොනොමික් කැලෙන්ඩ එකට සමානයි ඉන්ටර්ෆේස් එකෙන්. ඉතින් මෙයාලගෙත් ඩේටා ෆාස්ට් කියලා මට කීප දෙනෙක් කිව්වා මේක පාවිච්චි කරන. ඒ නිසාම මේකත් මම එකතු කරගත්ත කම්පැරිසන් එකට. අපි බලමු බ්ලූම්බර්ග් මාකට්ස් කොච්චර ඉක්මනට ඩේටා රිලීස් කරනවද කියලා ඉකොනොමික් ඉවෙන්ට් එකක් තියෙන අතරතුර. ඊළඟට මම අරන් තියෙනවා ට්‍රේඩින් ඉකොනොමික්ස් ලගේ ඉකොනොමික් කැලෙන්ඩ එක. ඉතින් මෙයාලත් ෆාස්ටස්ට්ම ඩේටා රිලීස් ඉකොනොමික් කැලෙන්ඩ එකක් විදියට ප්‍රසිද්ධයි. ඉතින් අපි බලමු පෞද්ගලිකම මම පාවිච්චි කරන්නේ investing.com and forextrading කියන economic calendars දෙක. ඉතින් මටත් මේක හොඳ අවස්ථාවක් බලාගන්න මොන economic calendar එකද ඇත්තටම speed right. මොකද අපිට වැදගත් වෙන්නේ පුළුවන් තරම් ඉක්මනට economic data එක release කරන economic calendar එක පාවිච්චි කරන එක. right, ඊට පස්සේ මම අරගෙන තියෙනවා forex factory ලගේ economic calendar එක. ඉතින් මෙතන වලට පේනවා ඇති ඒගොල්ලන් ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් වෙනස්, එක එක කලර්ස් වලින් තමයි පෙන්නන්නේ. ඉතින් මෙතන ෆ්ලෑෂ් මැනුෆැක්චරින් PMI රිපෝට් එක රිලීස් වෙන්න ඒගොල්ලෝ දැන් මෙතන එම්ටි බොක්ස් එකක් දාලා තියෙනවා ඇක්චුවල් ඩේටා ෆෝකාස්ට් ප්‍රීවියස්. ඉතින් අපි බලමු ෆොරෙක්ස් ෆැක්ටරි එකේ ඉකොනොමික් ඩේටත් කොච්චර ඉක්මනට රිලීස් වෙනවද කියලා. ඊළඟට මම අරගෙන තියෙනවා MyFX book economic calendar එක. ඊළඟට FX street ලගේ economic calendar එක. ඉතින් FX street තමයි මම පෞද්ගලිකවම පාවිච්චි කරන ඉකොනොමික් කැලෙන්ඩ එක. දැන් අපි බලමු අපිට තව විනාඩි දෙකක් තව විනාඩියක් වගේ අපිට තියෙනවා 8:13 වෙලාව 8:13 තප්පර 50යි. ඊට පස්සේ තව විනාඩියක් වගේ අපිට තියෙනවා ඩේටා රිලීස් වෙන්න. මේක මම හිතන්නේ අපිට හොඳ අවස්ථාවක්. මට මේ අහම්බෙන් තමයි මේක මතක් වුණේ. ඉකොනොමික් කැලෙන්ඩර් දැන් ඔයාලට පේන ඇති FX ට්‍රීට්ලා ඉන්ඩිකේට් කරනවා විනාඩියකට කලින් ඩේටා බ්ලින්ක් වෙනවා, තප්පර ගානත් එක කවුන්ට් වෙනවා. අනිත් ඉකොනොමික් කැලෙන්ඩර්ස් වල අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ. ඉතින් FX ට්‍රීට්ලා ඇලර්ට් කරනවා 39යි 38යි මේ විදිහට ඇලර්ට් කරනවා ඩේටා රිලීස් වෙන්න කලින්. රයිට්, ඉතින් තව තප්පර 32යි 30යි අපි බලමු මොන ඉකොනොමික් කැලෙන්ඩර් FX ට්‍රීට් එකේ ලෝඩ් වෙනවා. තප්පර 24යි ලෝඩින් කියලා පෙන්නනවා. අනිත් ඉකොනොමික් කැලෙන්ඩර්ස් වල තාම අපිට මොකුත් එහෙම දෙයක් බලාගන්න නැහැ. රයිට්, තප්පර 16යි, තප්පර 15යි, තප්පර 10 10යි.
රයිට් සමහරවිට ඔයාලට මේ ඔක්කොටම එකපාර ඇහැ දාන්න බැරි වෙයි අපි බලමු රයිට් තප්පර 3යි තප්පර 2යි 1යි බලමු රයිට් මම දැකපු විදිහට Bloomberg Markets Calendar එකේ ඉක්මනට data එක release වුණා FX rate එක තාම load වෙනවා ඔයාලට පේන ඇති FX rate එකේ තාම මොකුත් නැහැ Bloomberg Markets ඉස්සෙල්ලම ආව මම දැක්කා ඊට පස්සේ investing.com එක ඊට පස්සේ trading economics ලගේ ආවා forex live ලගේ නෑ forex live ලගේ තාම අපිට ආවේ නැහැ ඔන්න දැන් තමයි FX suite ලගේ load වෙලා ඉවරුනේ හැබැයි ඒත් data මෙතන ඔන්න දැන් තමයි data ටික ආවේ දැන් තමයි forex live ලගේත් ආවේ ඉතින් ඔයාලට පේන ඇති FX suite ලගේ forex factory ලගේ තාම නැහැ ඉතින් forex live දැන් ආයේ මං හිතන්නේ forex live ලගේ ලොකු delay එකක් තියෙනවා FX suite ලටත් පස්සේ තමයි forex live ලගේ data release උනේ ජයග්‍රාහකයා විදියට මට Bloomberg Markets වලට score එක දෙන්න පුළුවන් score කරන්න පුළුවන් number 1 විදියට Bloomberg Markets එයාලගේ ඉක්මනටම data ටික release වුණා මම දැක්ක විදියට ඔයගොල්ලෝ ආපහු බලන්න මේ video එක replay කරලා බලන්න මොන මොකද මට එකපාර මේ calendars හතක් තියෙනවා මෙතන මේ හතටම එකපාර ඇහැ යොමු කරන්න අමාරුයි කොහොම වුණත් මම දැකපු විදියට Bloomberg Markets තමයි ඉස්සෙල්ලම data release කරේ ඊට පස්සේ investing.com ඊට පස්සේ තුන්වෙනියට trading economics හතරවෙනියට ආවා sorry තුන්වෙනියට my fx book හතරවෙනියට trading economics පස්වෙනියට fx street හයවෙනියට forex live ඉතින් forex factory එක නම් තාම මොකුත් අපිට live refresh වෙලා බලා ගන්න නැහැ සමහරවිට බ්‍රවුසර් එක රිෆ්‍රෙෂ් කරන්න ඕනද දන්නෙත් නැහැ කොහොම වුණත් forex factory calendar එක මම මෙතනින් අයින් කරනවා ඉතින් යාලා සාර්ථකව data deliver කරේ නැහැ right මේක තමයි economic calendar comparison එක ඉතින් අපිට manufacturing PMI data ආවා 46.3 right ඉතින් 50 forecast එලා තිබ්බේ කීයද manufacturing PMI forecast එලා තිබ්බා forecast එක ගත්තොත් right 50 forecast එලා තිබුණා 47.6 තමයි ආවේ ඉතින් කලින් මාසයට වඩා drop වෙලා ආව report එක right ඒක වෙනම කතා කරමු එහෙනම් ඔන්න බලාගත්ත ඔයගොල්ලෝ දැන් fastestම data release කරන economic calendar එක මොකක්ද කියලා හිතනවා මේ video එක ඔයාලට වැදගත් වෙයි කියලා එහෙනම් තව video එකකින් හම්බෙමු Good luck, I'm out of here.